ग्रीनस्टोन लोबो कियान्ने इंडियावे प्रसिद्ध पूर्णकालीन ज्योतिष वेदियेक लोबोगे विशेषत्वे तमाई ज्योतिषयट आगम संबंध करगन्ने नैतिव वेन मिथ्या कथा नैतिव अलुत क्रमवलट पुदुम हितेन तर्कानुकूल अनावेकी कियन एक नैतिनम पुरोकथनय करन एक लोबो अनावेकी कियान्ने तमन्गेम क्रमवली ओहु कियान्ने ए क्रम विद्यात्मकयि कियला අවුරුදු 25ක් විතර තිස්සේ ඉඳලා කරන පර්යේෂණ පදනම් කරගෙන දැන් ඔහු සාර්ථක පුරෝකතන ඉදිරිපත් කරනවා. ඉතින් ග්‍රීන්ස්ටෝන් ලෝබෝ ගැන මේ දවස්වල වැඩිපුර කතා කරන්නේ 2023 ක්‍රිකට් ලෝක කුසලානේ දිනන්නේ කවුද කියලා විස්මිත අනාවැකියක් ප්‍රසිද්ධියේ කියපු හින්දා. ඒ වගේම 2011 2015 2019 අවුරුදුවල ක්‍රිකට් ලෝක කුසලානේ දිනන්නේ කවුද කියලා ලෝබෝ හරියටම අනාවැකි කියලා තිබුණා. ක්‍රිකට් විතරක් නෙවෙයි වෙනත් ක්‍රීඩා තරගයන්ත් ඔහුගේම ක්‍රමවලට හරියටම හරියන අනාවැකි කියන්න ලෝබෝට පුළුවන් වෙලා තියෙනවා. ක්‍රිකට් ජයග්‍රහණ ගැන ජ්‍යොතිෂයන් කියන්න පුළුවන්ද කියලා සැකයක් තිබුණත් ලෝබෝ තර්ක ගොඩනගන විදිහ හරිම විශ්මයජනකයි. 2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන ලෝබෝ මේ විදිහට අදහස් දක්වලා තිබුණා. 1996 ක්‍රිකට් ලෝක කුසලානය. ඒක තමයි මම මුලින්ම පුරෝකථනයක් කරපු තරගාවලිය. නමුත් ඒ කාලේ මම වෘත්තීය මට්ටමේ ජ්‍යොතිෂවේදියෙක් නෙවෙයි. මම මගේ අනාවැකිය ප්‍රසිද්ධිය කිව්වේ නැහැ. නමුත් මගේ යාළුවන්ට විතරක් කිව්වා. මම බැලුවා කණ්ඩායම් නායකයන් අතරින් වැඩියෙන්ම වාසනාවන්ත නායකයා කවුද කියලා. මම හැමෝගෙම විස්තර හොයලා බැලුවා. උපන් දිනය, උපන් වේලාව, උපන් දවසේ වැදගත්කම, ඒ වෙලාවේ තිබුණු ග්‍රහ පිහිටීම්. ඉතින් මෙන්න ඉන්නවා වාසනාවන්තම බලවත්ම කෙනා. අර්ජුන රණතුංග. එයා තමයි ලිස්ට් එකේ හිටිය දිනන නායකයා. එයා ඉපදිලා තිබුණේ 15වක පොයේ දවසක. ඒක ඉතාම සුබදායකයි. ඒ වගේම අර්ජුනගේ ග්‍රහ පිහිටීම් අනුව සෙනසුරු බලවත් වෙලා තිබුණා. ඉතින් 1996 ක්‍රිකට් ලෝක කුසලානය අර්ජුන රණතුංග ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරන බවට මම අනාවැකියක් කිව්වා. ඒක හරි ගියා. මගේ යාළුව පුදුමුණා මගේ අනාවැකිය ගැන. එයාලා ඒ ක්‍රමය ගැන මගෙන් ඇහුවා. මම කිව්වා මට තියෙනවා මමම හොයාගත්ත ක්‍රමයක් කියලා. තවත් අවුරුදු 3කින් 1999 ක්‍රිකට් ලෝක කුසලානේ දිනන්නේ කවුද කියලා මගේ ක්‍රමෙන්ම කියන්නම් කියලාත් මම කිව්වා. 1999 ක්‍රිකට් ලෝක කුසලානේ මම හොයාගත්ත කණ්ඩායම් නායකයන්ගේ උපන් විස්තර. ඉතින් 1999 දී පුදුම දෙයක් වුණා. ඉන්දියා කණ්ඩායමේ නායකයා මොහමඩ් අසරුදී, එංගලන්තයේ ඇලෙක්ස් ස්ටුවර්ට්, සිම්බාබ්වේහි ඇලිස්ටර් කැම්බල් බ්‍රයන් ලාරා බටහිර ඉන්දියා කොදෙව් නායකයා දකුණු අප්‍රිකාවේ හන්සි ක්‍රොන්යේ මේ හැමෝම ඉපදිලා තිබුණේ 15වක පොයේ දවස්වල ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක ස්ටීව් වෝ විශේෂ කෙනෙක් වුණත් මම එයාව නොසලකා හැරියා ස්ටීව් වෝ ඉපදිලා තිබුණේ පොයේ දවසක නෙවෙයි මට එක නායකයෙක්ගේ විශේෂයක් පෙනුණා එයා ඉපදිලා තිබුණේ මැයි මාසේ වෙසක් පොයේ දවසේ සෙනසුරු බලවත් එයා තමයි නායකයන් අතර හිටපු බල සම්පන්නම නායකයා මෙන්න ඉන්නවා මිනිහා ඒ බ්‍රයන් ලාරා 99 ක්‍රිකට් ලෝක කුසලානේ දිනන්නේ බටහිර ඉන්දියා කොදෙව් මම සැකයක් නැතිව මගේ යාළුවන්ට කිව්වා ඔස්ට්‍රේලියාවේ ස්ටීව් වෝ මගේ පුරෝකතන කඩලා බිඳලා දැම්මා ඔහු දිගට හරහට පහර දුන්නා අන්තිමට ලෝක කුසලානේ දිනුවා මගේ ක්‍රමය නිවැරදි නෑ කියලා මට තේරුණා 96 දී අර්ජුන රණතුංග ගැන මම කරපු පුරෝකතනය අහම්බයකින් හරි ගිය එකක් මම ආපහු පටන් ගත්තා මට වැරදුනේ කොතනද කියලා මම හොයන්න පටන් ගත්තා. 96 දී වගේම 99 දීත් මම එක වැරද්දක් කළා. සෙනසුරුට එහායින් තියෙන යුරේනස්, නෙප්චූන් ග්‍රහයන්ගේ පිහිටීම ගැන මම බැලුවේ නැහැ. ඊළඟ කුසලාන දෙකටම මම අනාවැකි කියන්න ගියේ නැහැ. ඒත් මගේ පර්යේෂණ වැඩ දිගටම කරගෙන ගියා. 2008 යුරෝ ෆුට්බෝල් ජයග්‍රහණය ගැන මම අනාවැකියක් කිව්වා. ඒ වගේම 2011 ක්‍රිකට් ලෝක කුසලානය ගැන 1981 අවුරුද්දේ යුරේනස් ග්‍රහය අතිශය බලසම්පන්න ග්‍රහයක් වෙනවා. ඉහළ තැනකට කෙනෙක් ගේන්න පුළුවන් තත්වයක් ඒක. ඒ වගේම නෙප්චුන් ග්‍රහයත් අංශක බිඳුව තැනට එනවා. මේ ග්‍රහයන් දෙකම ඉහළ තැනකට එන එක ආශ්චර්යයක්. ප්ලූටෝගේ බලපෑමත් එකතු කරලා බැලුවම අසාමාන්‍ය තත්වයක්. මගේ අදහසට අනුව 1981 ඉපදුණු කණ්ඩායම් නායකයන් ජයග්‍රහණය කරනවා. ඉන්දියානු කණ්ඩායමේ නායකයා මහේන්ද්‍ර සිං ධෝනි ඉපදුනේ 1981 අවුරුද්දේ. ඔස්ට්‍රේලියා කණ්ඩායමේ මයිකල් ක්ලාක් 1981 ඉපදුනත් එයා කණ්ඩායම් නායකයන් නෙවෙයි.
මම මහේන්ද්‍ර සිං ධෝනිගේ අම්මා එක්ක කතා කළා. ඔහුගේ උපන් විස්තර ගත්තා. ඉතින් ඔහු අනිත් හැමෝටම වඩා බලසම්පන්නයි. මෙන්න ඉන්නවා 2011 ක්‍රිකට් ලෝක කුසලානයේ දිනන කණ්ඩායමේ නායකයා. මම මගේ පුරෝකතනය ප්‍රසිද්ධ කළා. ඒ තමයි මම පළවෙනි වතාවට ප්‍රසිද්ධිය කියපු අනාවැකිය. ඉන්දියාව 2011 ක්‍රිකට් ලෝක කුසලානය දිනනවා. මගේ අනාවැකිය මම කළේ තරගාවලිය පටන් ගන්නත් කලින්. මයිකල් ක්ලාක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා වුණා නම් අනාවැකියක් ප්‍රසිද්ධ කරන එක මට අමාරු වෙනවා. 2011 දී ධෝනි දිනුවට 2015 දී යාට දිනන්න බෑ. හේතුව තමයි ශ්‍රේෂ්ඨය උපදින කාල තියෙනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨත්වය පෙන්වන්න පුළුවන් කාලයක් තියෙනවා. ඒකට ග්‍රහ මණ්ඩලය හොඳ තැන්වල පිහිටලා හොඳ කාලය හදලා දෙන්න ඕනේ. 2015 දී ග්‍රහ පිහිටීම් වල විදිහට හොඳ කාලයක් හැදෙන්නේ 1983 අවුරුද්දේ ඉපදුණු අයට. ඉතින් 83 අවුරුද්දේ ඉපදුණු කෙනෙක් හිටියා. ඒ ඩරන් සැමි 2015 දී බටහිර ඉන්දිය කොදෙව්ව ක්‍රිකට් ලෝක කුසලානය දිනුවා. 2020 ලෝක කුසලානයක් දිනුවා. ග්‍රහ පිහිටීම් වල විදිහට විශේෂ කාලය අඳුරා ගන්න දැන් මට පුළුවන්. මම ඒ ගැන කාලයක් අධ්‍යයනය කළා. ඊළඟට 2019 ක්‍රිකට් ලෝක කුසලානය. මගේ ක්‍රමයේ හැටියට ඒක දිනන්න ඕනේ 1986 අවුරුද්දේ ඉපදුණු කණ්ඩායම් නායකයා ඉන්න රට. ඔයින් මෝගන් එංගලන්ත කණ්ඩායමේ නායකයා. ඒ තමයි බලසම්පන්නම මිනිහා 1986 අවුරුද්දේ ඉපදුණු. ඉතින් මම තුන්වැනි වතාවටත් මගේ අනාවැකිය ප්‍රසිද්ධ කරනවා. මගේ අනාවැකි කීම තුන්වැනි වතාවටත් හරි කියලා ඔප්පු කරලා එංගලන්තය ලෝක කුසලානය දිනනවා. මේ වතාවේ ප්‍රසිද්ධිය කියනවා 2023 ක්‍රිකට් ලෝක කුසලානය දිනන්නේ ඉන්දියානු කණ්ඩායම කියලා. මේ අනාවැකි ක්‍රමය හරියන්නේ ක්‍රිකට් වලට විතරද? නෑ. ස්පාඤ්ඤයේ ෆුට්බෝල් කණ්ඩායමේ නායකයා ඉකේ කැසිලාස් ඉපදෙන්නේ 1981 අවුරුද්දේ. ඔහු 2010 ෆුට්බෝල් ලෝක කුසලානය දිනනවා. ඒ වගේම 1986 ඉපදුණු ඔයින් මෝගන් ක්‍රිකට් ලෝක කුසලානය දිනද්දී 86 ඉපදුණු රෆාල් නඩාල් ටෙනිස් ලෝක ශූරයා වෙනවා. ප්‍රංශයේ හියුගෝ ලෝරිස් ජයග්‍රහණය කරනවා. ඉතින් දැන් අවස්ථාව ඇවිත් තියෙන්නේ 1987 ඉපදුණු කණ්ඩායම් නායකයාට. 1987 ඉපදුණු නොවැක් ජෙකොවික් ටෙනිස් ශූරයා වෙනවා. ලයනල් මෙසි ඉපදෙන්නේ 1987 අවුරුද්දේ. දැන් බලමු ක්‍රිකට් කණ්ඩායම් දිහා. කවුද ඉන්නේ 1987 ඉපදුණු කණ්ඩායම් නායකයෝ? ඉතින් කලින් කිව්වා වගේ ඉන්දියානු කණ්ඩායමේ නායකයා රෝහිත් ශර්මා ඉපදෙන්නේ 1987 අවුරුද්දේ. 87 තව කෙනෙක් ඉන්නවා. බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ශකිබ් අල් හසන්. ඒ කණ්ඩායමේ දක්ෂතාවය එක්ක බැලුවම ශකිබ් සහ කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරනවා කියලා මම හිතන්නේ නැහැ. එයාලට බෑ ඉන්දියාවට තරගයක් දෙන්න. 2023 අවුරුද්දේ බලසම්පන්නම නායකයා තමයි රෝහිත් ශර්මා. ඔහු ආසියානු ක්‍රිකට් කුසලානයක් දිනාගත්තා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම මගේම ක්‍රමයකට ජ්‍යොතිෂ නිර්ණායක විශ්ලේෂණය කරලා ප්‍රසිද්ධ කරන පුරෝකතනයක්. ඒ ජ්‍යොතිෂ අනුව බැලුවම දිනන්නේ යම්කිසි අවස්ථාවක් තියෙන තවත් රටවල් තුනක් තියෙනවා. මේ රටවල් තුනත් එක්ක ප්‍රවේශමෙන් ක්‍රීඩා කරන්න වෙනවා. දකුණු අප්‍රිකාව කණ්ඩායම් නායක ටෙම්බා බවුමා ඉපදෙන්නේ 1990 අවුරුද්දේ. එතනත් ජ්‍යොතිෂ අනුව විශේෂ තත්වයක් තියෙනවා. පාකිස්තානයේ බාබා අසම් හොඳ ශක්තිමත් නායකයෙක්. අසම් ඉපදෙන්නේ 1994 අවුරුද්දේ. එයාගේ උපන් අවුරුද්ද 1990 වුණා නම් පාකිස්තානයට වැඩි අවස්ථාවක් තියෙනවා ජයග්‍රහණය කරන්න. එංගලන්ත කණ්ඩායම් නායක ජොස් බට්ලර් ඉපදෙන්නේ 1990 අවුරුද්දේ. එයාටත් අවස්ථාවක් එන්න ඉඩ තියෙනවා. ඒ වගේම එංගලන්ත කණ්ඩායමේ වැඩි පිරිසක් අත්දැකීම් බහුල ක්‍රීඩකයෝ. 1990ත් හොඳ ග්‍රහ පිහිටීමක්. තවත් විශේෂ දෙයක් තියෙනවා. මම මේක සැකයක් නැතිවම කියනවා. ඔස්ට්‍රේලියාවට කිසිම අවස්ථාවක් නැහැ. කිසිම අවස්ථාවක් නැහැ. ඒ වගේම කලින් අනුශූරය නවසීලන්තයටත් කිසිම අවස්ථාවක් නැහැ ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න. ඉන්දියාව දැනටමත් 2023 ක්‍රිකට් ලෝක කුසලානය දිනලා ඉවරයි. වැඩිම හොඳම ජ්‍යොතිෂමය අවස්ථාවක් තියන්නේ එයාලට.